නිවුස් එකරි එනකොට එක නැතු කොහොමද මේක හොයාගන්නේ පොල් ගෙඩි හැම? දැන් අයරට තියලා දීමු. හා. දැන් ආපහු ගෙඩියක් ගන්න. අයරට ලෙලි ගහනවා. ආ. දැන් මේ හම්බ කරන මේ පොල්ලිලි ගහලා සල්ලි වලින් මොනවද කරන්නේ? කෑමට එහෙම තමයි. ඈ? කෑමට තමයි. කාට කාටද? පවුලේ හැදෙනට අම්මටයි. ඈ. මල්ලිට. ඈ. මල්ලි නෝනා ඉන්නවා. ඈ. දුවයි පුතා ඉන්නවා. ඈ. එකට එක. අධ්‍යාපනයේදී ආරයලා. ඔයගේ පුතේ. ඉතින් දැන් ඇරෙ. බෙහෙත් කරන්නත් ඕනි. මල්ලිට. ඉතින් පුළුවන් ද ඔක්කොම කරන්න මේකේ? ඒකෙන් කරන්න බෑ මට. ඕකත් අවදානම් නේද? අවදානයිද? ඉතින් උල පේන්නේ නැහැ. වැදුනක් ගිල්ලේ. තුවාලත් එනවා? ඔව්. දැන් පොඩ්ඩෙන් කඩලා යනවා ඉතින්. ඒ මොකක් වෙලාද? මේක වැදුන. දැන්ද වැදුනේ? දැන් නෙමෙයි. මේවා මේ මේ තැන් වලින් දන්නේ මේ හුරුද මේ මෙහෙත් මෙයාට මම වැඩ කරනවා හුරුයි නේ ඔව් මම වැඩ කරනවා නම් බෑ කියලාද කියන්නේ මේ ડોක්ටර් කිව්වා හිටියා 3400 නුවර ගිහලා ඊට පස්සේ දැන් ඒ කට්ටි ඔක්කොගෙම මමයි තව දෙන්නෙකුයි තමයි ඒ කාමරේට යන්න හිටියේ දැන් මම අයි ගෙදර යන කෙනෙක්වත් කවුරුත් ගෙනියන්නේ නැහැ. එයාලම තමයි කාමරේට ඇරයි යන්නේ. ඔව්. ડોක්ටර්ලම. ඊට පස්සේ ඉල. ඒ ගිහිල්ලා තමයි බල්ලා කිවි. හොඳ කරන්න බෑ කියලා. බෑ. මොකද්ද ඇහැට දාලා. ඔයා එකේ උපතින්ම පේන්නේ නැහැ. පේන්නේ නැහැ. රෑදවල් හඳුනගන්නේ කොහොමද? මේ රෑ වුණා පුළුව. කොහොමද? ලාවට කරවල පේනවා. දවල්ට එළිය පේනවා. එනකොට එළිය බලන දැන් මහත්තයා මම ඇඳන් එන්නේ. ඇඳුම පාටන මොන හොයාගන්න මාරු. දවල් ට්‍රේ හොයාගන්න පුළුවන්. පුළුවන්. පංගද්දසල් රැට හැරිලා එන්නේ නැද්ද උදේ කියලා? නැහැ. අවදි වෙන්නේ කීයටද? වැඩකට යන්න තිබුණොත් උදේම නැගිටිනවා. එතකොට වෙලාව බලාගන්න. එලා බලගන්න පුළුවන් ෆෝන් එක කොහමද ෆෝන් එකේ නම්බර් එහෙම ගහගන්න පුළුවන් පුළුවන් ගහන්න බලන්න එලා බලගන්න ක්‍රමය කියලා දින්න හා the time is 3:17 3:17 මේකෙන් කියනවා නේ මට කෝල් එකක් ගන්න බලන්න. නම්බර එක කියන්න. 0.77 3
416යි 157 හෙලෝ ඇහෙනවද? ගල් ගොඩක් තිබුණේ. දැන් මේ මම කොන්ක්‍රීට් දාලා මෙහෙමයි හැදි. නේ? ඔයාලා ඇඳගොඩ. දෙන්න මම ඇඳගොඩ. දැන් අර අර අයිය එයාට මේ ගේට යන්න පුළුවන්ද හොයාගෙන? ඒව කරනවා. අයිරුවට යන්නේ කොහොමද යන්නේ? අයිරුවට යන්නේ. ඒ කියන්නේ මේවා සැරයටියක් භාවිතා කරන්නේ නැද්ද? නෑ. සැරයටි. මාතේක ගෙනියන්නේ දෙන්නේ නැහැ මත. ඇයි? එයා ගෙනියන්නේ නැන්නේ යන්න පුළුවන්. එතකොට අයිරු නැත්තම් යන්න බෑ. හ්ම්. එන්න අපි ගෙදර අයිරු නිසා පුළුවන්. මල්ලිගිත් ඇස් පේන්නේ නැහැ. ඒකත් එක්කම කියන්නේ. පේන්නේ නැහැ. හ්ම්. ඉතින් අර ළමයි දෙන්නේ ඉන්න නිසා හ්ම්. යනවා. දැන් ළමයි දෙන්න අධ්‍යාපනය ගෙනියන්නත් උනේ. යනවා කියන්නේ. වැඩට. කොල්කඩන්න. හ්ම්. ඒ ගියාට ඉතින් අර බෑ මිනිහලත් වැඩ කරන්න. ගහ පෙන්වන්න ඕනේ. හ්ම්. අඬ ගන්න ගිහින්. හ්ම්. දැන් වත්තේ අයිතිකාරයා. හ්ම්. අඬ ගන්න ගිහින් ගහ පෙන්වන්න. හ්ම්. එතකොට තමයි කඩන්නේ. එතකොට පැහිච්චේම හොයාගන්නේ කොහොමද? අර ඒ පුළුවන් මම. ගහල බලමු පැද්ද ඇහෙනවද? ආහ් හා. S2 පේන්නේ නැති උනාට ගස් නගිනවා. ඔව්. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ ඉතින් අර ඔය මලිත් යත්තක් කල්ලා හොක් කොහොම හරි වැටිලා තියෙනවා. හ්ම්. අනේ ඉඳා විතර වටන මහත්තයා. ඉතින් දැන් ඉතින් ජීවත් හරියවදාම ඒ කියන්නේ වැඩ කරන්නත් බෑ කෙනෙක් වැඩකට දැන් ආයේ අපිට කතා කරන්නෙත් නෑ ඉතින් ජීවත් වෙන එක හරියවදානමක් මොකද උනේ මම ගහේ නැංගා ඔව් ගහනඟට පස්සේ ගහපල්ල වැටුණා. එච්චර තමා දැන් මතකේ. මොන ගහද? පොල් ගහක්. ඒ ගහේ ඉත්ත කඩලා තියෙනවා. මං අනාන මහත්තයට වත්ත්‍ය අයිතිකාරයට කෝල් එකක් උනත් අරන් දෙන්නත් පුළුවන්. පුළුවන් නේ. ඔව්. එතකොට මේ S2 පේන්නේ නැතු කොහොමද ගස් නගින්නේ? වත්ත්‍ය අයිතිකාරයා මට ගස් පෙන්නේ නෝ. ඔව්. දවසකට ගස් කීයක් නගිනවද? ගස් 15ක් 10ක්. එහෙම තව නගින්නේ. ඉතින් අර වත්ත්‍ය අයිතිකාරයාගේ ඔව්. දක්ෂතාවයේ මත තමයි. ඇස් දෙක පේන්නේ නැහැ. පේන්නේ නැහැ. දැන් ඇස් පේන්නේ නැතුව පොල් ගස් නගින එක අවදානම් ඉතින්. අවදානමක් තමයි මහත්තය බඩ වියතරක් ගන්නනේ. පොල් කඩල ඈ මාත්‍යාට පුළුවන් නම් හොඳ මෙට්ටියක් ඔව් මේක ඉන්න බෑ නේ
මේක ඉන්න මේ මහත්තය. රත් වෙනවද? රත් වෙනවනේ. අද ආවිනේ කොල්ලෝ බස් එක. ඔයාට මෙට්ටයක් තමයි ඕනේ නේ? ඔව්. අපි මෙට්ටේ ගෙනත් දෙන්නම්. හ්ම්. මහත්තයාට බුදුහාර වෙන මට දෙන්න මල් ළඟ නෑ. අම්මෝ පින්දේ මොකද ඔබින්ගේ දෙක උස්සලාගෙන දෙන්නේ තියෙන කොට පින්දේ මොකද අඬන්නේ ඉතින් හ්ම් වාත්‍යා හ්ම් ඒ වැටුනේලායි හ්ම් වැටුනලා ඉවරද ඉවරයි අප්පා දැන් අද දුකයි ඔක්කොම ගොඩක් එකතු වෙලා මට මේ ළමයිට කන්න බොන්න දෙන්න දෙයක් නැහැ. ලොකු කල්පනාවක. ඉතින් මං කොහමද ජීවත් වෙන්නේ දැන්? ගමේ කට්ටිය තමයි අපිටත් කෝල් කරේ. දැන් මෙයාට හැරෙන්න පැලරෙන්න බෑ. මෙතනනේ කැඩිලා තියෙන්නේ. මේක යදී. ඇතුළ රස්නේ රත් වෙන්නේ නැද්ද මෙයාගේ ඇඟ රත් වෙනවනේ රස්නේ වැඩි එකයි මම එළියට යන්න බලන්නේ මෙයාට ගිහින් ඉඳ වාඩි වෙලා ඉන්න බෑ නේ මෙතන කැඩිලා නේ පොඩි කාලේ ඉඳලා තමයි රස් දෙක හ්ම් ස්පිටාල වල යන්න ගියා මේ දෙට එන ලේනහර වේලිලා කියලා කිව්වා හ්ම් මේ කොහොමද ජීවත් වෙන්නේ ඇස් දෙක දරුව දෙන්නකම පේන්නේ නම් මොකද්ද කියලා? මුලිටා දමයන්ති. වයස 41යි. කොහෙද ඔයගේ මුල් ගම? වකමුණ. ආහ්. මෙහි කොහොමද සම්බන්ධ වෙන්නේ? මේ සම්බන්ධ වෙන්නේ එහේ අක්කා කෙනෙක් කියලා තමයි. හ්ම්. ගම තමයි අක්කා කෙනෙක් කියලා තමයි. ඊට පස්සේ ඒ මාර්ගයෙන් තමයි මහත්යාගේ ඇස් දෙක පේන්නේ. ඉස්සෙල්ලා ඇස් දෙක ටිකක් පෙවුනා. ඊට පස්සේ දැන් අවුරුදු 3ක් ඉදර තමයි පේන්නේ නැත්තේ. ඊට පස්සේ ඒ ටේ හයියෙන් කියන්නේ? ඔව්. අවුරුදු දෙකක් විතර තමයි පේන්නේ නැත්තේ. හ්ම්. ඒකම රසා විදියට පොල් තමයි කැඩුවේ. හ්ම්. ඊට පස්සේ ඒ කඩන්න ගිහිල්ලා මේ දරු දෙන්නේ මායි දරු දෙන්නේ කොයි ජීවත් කරවුවා. ඊට පස්සේ දැන් ගහින් වැටි දැක්කටම වෙලා ඉන්නේ. ඊට පස්සේ දැන් දරු දෙන්නට අධ්‍යාපන කටයුතු කරගන්න විදියකුත් නැහැ. මේ ජීවත් වෙන්න විදියකුත් නැහැ. ඒක අම්මයි අයියත් ඉන්නවා අම්මයි අයියත් ඉන්නවා අයියගේ අයියා පොල් තමයි මෙලි ගහන්නේ අයියගේ ඇස් පේන්නේ ඇස් පේන්නේ අයියගේ මම එයාට පුළුවන් ද ඔය ඔක්කොම 6 දිනකට කන්න බොන්න දෙන්න 6 දිනකට ඉතින් බෑ ඉතින් කරන්න දෙයක් නැති හින්දා ඉතින් ජීවත් කරනවා දැන් මොකද්ද ඔයාගේ අවශ්‍යතාවය වෙන්නේ අවශ්‍යතාවය වෙන්නේ මාත්‍යාට බෙහෙත් යන්නුනේ ළමයි ස්කෝල් ඒ දාගන් ඒ යවා ගන්නුනේ කන්න බොන්නුනේ හිතුව ජීවිතේ මෙහෙම දෙයක් වෙයි කියලා නෑ කවදාකවත් එහෙම හිතුවේ නෑ ගහෙන් වැටිච්ච දවස් මොකද හිතුනේ ගහෙන් වැටිච්ච දවස් හිතුවේ හ්ම් ඒක නයි තින් ආයි තින් ජීවත් කරා දැන් වයස කීයද 41යි 41යි ගලෙන්නේ හිටින්න වැටුම. සමහරවිට.
කම්බෝ.